with AAT. අවිචාරයෙන් විචාරයට අන්ධකාරයෙන් ආලෝකයට ස්වප්නයෙන් යථාර්ථයට බෝ රැගෙන යන පාසල් විවාදකීන්ගේ ටෙලිවිෂන් හෝරාව The Debater with AAT අද විවාදේ යෝජක මාතෘකාව මෙරට ප්‍රවාහන පහසුකම් දියුණු කිරීමට ඇති හොඳම එළඹුම දුම්රිය සේවය බලගැන්වීම වේ අද ප්‍රතියෝජක මාතෘකාව මෙරට ප්‍රවාහන සේවය දියුණු කිරීමට ඇති හොඳම එළඹුම දුම්රිය සේවය බලගැන්වීම නොවේ අද විවාදයේදී මාතෘකාව යෝජනා කරන්නේ තේරපුත්ත ජාතික පාසල අම්බලන්තොට අද ප්‍රතියෝජක කණ්ඩායම බවට පත්වන්නේ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය අපි දැන් අපේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලය හඳුනා ගනිමු. ප්‍රථමයෙන් විශ්‍රාමලත් දුම්රිය සාමාන්‍ය අධිකාරී ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ හා වරලත් ප්‍රවාහන ආයතනයේ හිටපු සභාපති ප්‍රියායද සිල්වා මහතා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍ය අධිකාරී නීතිඥ දිනූෂ දසනායක මහතා. අධ්‍යක්ෂ නිවුස් ෆස්ට් සංගීත් කළුබෝවිල මහතා. විවාදයේ දෙවනි වටේට එනකොට කණ්ඩායම් තමන්ගේ මාතෘකා ගැන හුඟක් හොඳින් කරුණු හොයනවා. ඒ වගේම විවාදයේ තුලදී තමන්ට හොඳ ස්ථාවර පදනමක් යොදා ගන්නට උත්සාහ කරනවා. ඒ නිසා පළමු වටේට වඩා වැඩි කාලයක් අපි මොවුන්ට පළමු අවස්ථාව සඳහා ලබා දෙනවා. ඒ අනුව කණ්ඩායම් දෙකේ සමාජිකයින් දෙදෙනෙකුට මේ අවස්ථාවට ඉදිරිපත් වෙන්නට පුළුවන්. එක් කතිකයෙකුට විනාඩි 2 බැගින් කාලය හිමි වෙනවා. පළමු අවස්ථාව ලැබෙන්නේ යෝජක කණ්ඩායම. ඔව් අපි බලමු යෝජක කණ්ඩායමේ සජිත් කොහොමද මේ අවස්ථාවට මුහුණ දෙන්නේ කියලා. අවසරයි. ශ්‍රී ලංකාව නම් වූ මනරම් පාරාදීසයේ අසිරිය නැරඹීමට නම් උඩරට මාර්ගයේ දූම රථයෙන් ගමන් කරනවා හැර වෙනත් කිසිදු විකල්පයක් නොමැත. The Book of Ceylon නම් වූ ප්‍රකට කෘතිය රචනා කළ හෙන්රි ඩබ්ලිව් කේ මහතා ප්‍රකාශ කළේ මේ අදහස සාකල්ය වශයෙන්ම සත්‍යක් බවට කොළඹ අදුල්ල දුම්රිය මාර්ගයේ සාක්ෂි දරනවා. ඒ තමයි ප්‍රවාහන ශේෂ්ත්‍රය තුල දුම්රිය අසිරිය. අපේ රට තුල ප්‍රවාහන පහසුකම් දියුණු කිරීමේදී ප්‍රවාහනයේ මූලිකාංගයන් වූ මාර්ගයේ මාධ්‍ය බලය පරයන්තය කියනා වූ ශේෂ්ත්‍රයන් තුල පුල් සංවර්ධනයක් ඇති විය යුතුයි. ඒ බව ජගත් බණ්ඩාරනායක මහතා විසින් 2006 තමගේ කෘතිය තුලින් ඉදිරිපත් කර දී තිබෙනවා. නමුත් වර්තමානයේ වන විට අපේ රට තුල පොදු ප්‍රවාහන ගැටලු රාශියක් පවතිනවා. මාර්ග තදබදය රාජ්‍ය ප්‍රතිපත්තිවල දුර්වලතා මාර්ග අවලංවීමට සාපේක්ෂව නඩත්තු නොවීම මාර්ග නීති හරියාකාරව ක්‍රියාත්මක නොවීම දුම්රිය හා අනිකුත් ඒකාබද්ධ මගී ප්‍රවාහන සේවාවල් පවත්නා වූ අඩුපාඩු මෙන්න මේ තත්ත්වයන් මගහරවා ගනිමින් අපේ රට තුල ප්‍රවාහන පහසුකම් දියුණු කිරීමට ඇති හොඳම එළඹු විදියට අපි දකින්නේ දුම්රිය සේවය බලගැන්වීම දුම්රිය සේවය තුලින් වැඩි භාණ්ඩ හා මගින් සංඛ්‍යාවක් එකවර ප්‍රවාහණය කිරීමේ හැකියාව ලැබෙනවා ඒකකයට වැයෙන පිරිවැය අඩුයි භාණ්ඩවල ස්වභාවයට ගැළපෙන පරිදි මැදිරි තෝරා ගැනීමේ හැකියාව ලැබෙනවා වේගවත් මාර්ග තදබදය අඩුයි අනතුරු අවමයි පරිසර හානිය අවමයි නිදන මැදිරි නිරීක්ෂණ මැදිරි ආපන ශාලා පහසුකම් තියෙනවා මෙන්න මේ තත්ත්වයන් වර්ධනය කර ගැනීම සඳහා ධාවන බලි සංඥා පද්ධතිය ගමනාගමනී නඩත් හා සේවා නිෂ්පාදනය යන ශේෂ්ඨයන් ඔස්සේ අපි දුම්රිය සේවය බල ගන්නවන්න ඕන. එයන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉදිරි දැක්මේ ඉදිරිපත් වෙලා තියෙන යෝජනාවන්ට අනුව ධාවන වේගය 5 කිලෝමීටර් 100 දක්වා වැඩි කරලා නව දුම්රිය මාර්ග ඉදි කරලා දුම්රිය එන්ජින් හා මැදිරි සංඛ්‍යාව වැඩි කරලා සංඥා හා විදුලි බල ප්‍රතිසංස්කරණය තුලින් හා විදුලි බලයේ සැපීම තුරු තාක්ෂණයේ වර්ධනය කිරීම තුලින් දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙවර ප්‍රකාශ වූ මගී ප්‍රවාහනයේ සහ භාණ්ඩ ප්‍රවාහනයේ සඳහා ආරක්ෂාකාරී විශ්වාසවන්ත හා නිසි කල්ත වේලාවට ක්‍රියාත්මක දුම්රිය ප්‍රවාහන සේවාව කාර්යක්ෂම ලෙස සැපීමේ හැකියාව ලැබෙනවා. ඒ අනුව පැහැදිලි අපේ රටේ ප්‍රවාහන පාසල් දියුණු කිරීමේ හොඳම ලැබුම දුම්රිය සේවය බල ගැනීමයි. දැන් අවස්ථාව ප්‍රතියෝජකේ රචිත අමරසිංහට සිය ප්‍රතියෝජක පදනම විවාදයට එකතු කරන්නට
අවසරයි සහෘද ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයනි අපි බලගැන්වීම කියනවා නිර්වචනය මෙන්න මේ ආකාරයට දකින්නවා කිසියම් අවස්ථාවක පවතිනා වූ තත්වයක් දියුණු කිරීමට අවශ්‍ය වන ආර්ථික සම්පත් ලබා දීමේ ක්‍රියාවලිය බලගැන්වීමයි එහෙමනම් ශ්‍රී ලංකාව තුල ප්‍රවාහන පහසුකම් දියුණු කිරීමට ඇති හොඳම එළඹුව දුම්රිය සේවයේ බලගැන්වීම නොවේ මෙහෙම කියන්නට ප්‍රතිවජක අපි දරන පදනම් මොකද්ද අපි දන්නවා ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජමය සන්දර්භයත් එක්ක මේ කියන්නව බලගැන්වීම කියන්නව කාර්යය ප්‍රායෝගික වන්නේ නැහැ අපි මේ කියන්නව ශ්‍රී ලංකාව තුල හොඳමයි එහෙමනම් අපේ මේ පදනමට තවත් වූ කාරණා කිහිපයක්ම තියෙනවා ඇයි අපි මෙහෙම කියන්නේ කියලා එකක් ශ්‍රී ලංකාව තුල පිරිවැය අධික ව්‍යාපෘතියක් බවට දුම්රිය සේවය පත් වෙනවා දෙක ශ්‍රී ලංකාව තුල නම්‍යශීලීත්වය ඉතාමත්ම අඩු සපයුමක් දක්නට ලැබෙනව ප්‍රවාහන සේවයක් හැටියට අපි දුම්රිය සේවාව දකිනවා තුන බහණ්ඩ ප්‍රවාහණය සඳහා තමයි වර්තමානයේදී පවතිනව අපි මේ කතා කරන දුම්රිය මාර්ගයේ සැකසීලා තියෙන්නේ හොඳම උදාහරණය පෑදිලි කරලා දෙයි මගේ සහෘදය විමුක්ති මෙන්න මේ කියන්නව ශ්‍රී ලංකාව තුල පවතිනව උඩරට මැණිකේ දුම්රිය හා සම්බන්ධයෙන් හොඳයි එහෙමනම් ප්‍රතිවෝජකයන් හැටියට මේ මාතෘකාව අපි ප්‍රතිවෝජනා කරද්දී කිසියම් විකල්පයක් දෙන්නට ඕනේ මගේ ආදරණීය වියතුනේ එහෙමනම් ශ්‍රී ලංකාව තුල අපි පිළිගන්නවා මෙන්න මේ කියන්නව ප්‍රවාහන සේවය දියුණු කිරීමට අපි අපි තියෙන සෑම ප්‍රවාහන පහසුකම් කමම්ම දිනු කරන්නට ඕනේ. නමුත් දුම්රිය සේවයට විශාල බර තැබීමක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ මොකද ශ්‍රී ලංකාව තුල වර්තමානයේදී පාඩු ලබන්නා වූ ඒකකයක් බවට දුම්රිය සේවය පත් වෙලා තිබෙනවා. අනික් කාරණය ශ්‍රී ලංකාවේ සමස්ත ප්‍රවාහන අවශ්‍යතාවයේ 5%ක් පමණ දුම්රිය සේවය පවත්වන්නේ. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ දුම්රිය किलोमीटर 1447ක් තමයි මෙන්න මේ කියන ආකාරයේ ලංකාවට දුවන්නේ එහෙමනම් ශ්‍රී ලංකාව තුල ප්‍රායෝගික වන්නේ නැහැ මේ කියන අවුදුම්ගේ සේවය බලගන්නන්න ස්තුතියි යෝජක පිළට තව දේවල් කියන්න තියෙනවා ලොපි වලමු සචිනිකා මොකද මේ ගැන හිතන්නේ කියලා අපහා සම්බන්ධ වන්නන්ට අනුදි භවණී වටිනාකමක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ වැඩිමිල්ලමක් ඇති වැඩිමින් ප්‍රවාහන පහසුකම් සපයන්න ආවීම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දැක්ම වුණා අන්නේ දැක්ම අනුගින ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ගමනාගමනයේ ශේෂ්ඨිය උදෙසා මහඟු සේවයක් ඉෂ්ට කළ බව සිරිසේන රාජපක්ෂ ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය කියන කෘතිය හඳුන්වන්න පුළුවන් ඒ යටතේ සීගර්ගාමී සේවා නගරාන්ත සීගර්ගාමී සාමාන්‍ය සේවා යටතේ බඩු දුම්රිය කාර්යාලය සේවා ප්‍රාදේශීය සේවා යටතේ රේල් බස් ඇත සංචාරක හා විශේෂ දුම්රිය මෙන්න මෙහෙම මහඟු සේවයක් කරපු දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට පසුගාමී වීමටත් බලපාපු හේතු සාධක තිබුණා දෛනික වැටුප ලබන ශ්‍රමිකයන් සංඛ්‍යාව ඉහළ ගියා සංවෘත ආර්ථිකය විවෘත ආර්ථිකයේ බඩු පරිවර්තනය වුණා සහෘද ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකිනේ උතුරු නැගෙනහිර සස්වාදී කියා උප දෙපාර්තමේන්තුවට ඇති අක්‍රමිකතා පරිපාලනයේ මෙන්න මේ හේතු ටික මගහරවාගෙන ඉදිරියට යන්නත් අපිට සැලැස්මක් තියෙනවා ශ්‍රී ලංකා දුම්රිය සේවය නිකුත් කරපු වාර්තාවේ ඒ පිළිබඳ මනාව හඳුන්වන प्रधान मार्ग මොනරාගල අම්පාර හම්බන්තොට කියන දිස්ත්‍රික්කවලට අද වෙනකම් කෝච්චි ස්ටේෂන් එකක් නැහැ. ඒ කියන්නේ ප්‍රවාහන සේවයක
අතිශය වැදගත් නම්‍යශීලීත්වය කියන සාධකය තෘප්තිමත් කරන්න ඔය කියන දුම්රිය සේවයේ සමත් වෙලා නැහැ. එහෙනම් හොඳම එළඹුම විදියට දුම්රිය සේවයේ බලගැන්වීම ප්‍රායෝගික වෙන්නේ නැහැ. හොඳයි එක ඉවරයි. කරුණු කාරණා අංක දෙක මොකද්ද? පිරිවැය අධික වීම. වියතුනේ ලංකාවේ ඒ වර්ගයේ මාර්ගයක කිලෝමීටරයන් නිර්මාණය කරන්න දරන්න සිද්ධ වෙන පිරිවැය වගේ 10 ගුණයක පිරිවැයක් දරන්න වෙනවා. ඔය කියනවා දුම්රිය මාර්ග පද්ධතියක කිලෝමීටරයන් නිර්මාණය කරන්න. ඒ විතරක් නෙමෙයි අමතක කරන්න එපා දයාබර මාමේ 2011 අවුරුද්දේදී ශ්‍රී ලංකා රාජ්‍ය භාණ්ඩාගාරයට දුම්රිය දෙපාර්තමේන්තුව එකතු කරපු පාඩුව රුපියල් මිලියන 4100යි. මෙහෙම කියන්නේ මම නෙවෙයි 2011 වාර්ෂික මහා බැංකු වාර්තාව. හරි ඒකත් යවර කරලා ඊළඟට හැරෙන්නේ තුන්වෙනි කාරණා දිහාට. මොකක්ද? භාණ්ඩ ප්‍රවාහණය අරමුණින් නිර්මාණය කරන ලද මධ්‍යම දුම්රිය පද්ධතියේ සැකැස්ම, ගමන් රටාව, මෙහෙයුම් රටාව යනාදී කාරණා මගී ප්‍රවාහණයට යෝග්‍ය වෙන්නේ නැහැ. හොඳයි උදාහරණයක් එක්කලා පැහැදිලි කරන්න. මෙන්න තියෙනවා ලංකාව. මෙන්න මේ ලංකා සිටියේ කොච්චිය ගියොත් බදුල්ලට යන්න සිද්ධ වෙන්නේ මෙන්න මේ ආකාරයේ වට රවුම් මාර්ගයක ගිහිල්ලා තමයි බදුල්ලට එන්න වෙන්නේ. හැබැයි බස් එකේ ගියොත් මෙන්න මේ ආකාරයේ කෙටි ගමන් මාර්ගයකින් එන්න පුළුවන්. එතකොට වෙනස කොච්චිය ගියොත් පැය 9 මාර. හැබැයි බස් එකේ ගියොත් පැය 6 මාරකින් බදුල්ලට යන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි හරිම අපූර්වට යෝජකෙන් කුංචි පදනමක් ගේනවා මෙන්න මේ විදියට. ඔයාලා කියන විදියට ඔය තියෙන එන්ජින් ටික ශ්‍රී ලංකාවට ගේන්න තරමක් ලංකාවට පිරිවැය නැත්තම් ඔය එන්ජින් ටික ගෙනල්ලා ලංකාවේ මොනවා කරන්නද? ඔබට මොකද හිතෙන්නේ? යෝජකයෝ හරිද ප්‍රතියෝජකයෝ හරිද? කණ්ඩායම් දෙකම බොහොම හොඳින් කරුණු ඉදිරිපත් කළා. නමුත් ඊළඟ අවස්ථාව තමයි මොවුන්ට අභියෝග එල්ල වෙන අවස්ථාව. ප්‍රශ්න අහනවා, පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා. ඒ අවස්ථාවට යන්නට කලින් අපි කෙටි විරාමයකට යමු. මේ The Debate with AAT. ප්‍රේක්ෂක ඔබේ මතයටත් ඉඩක්. ඔබේ විනිශ්චයට අනුව අද තරඟයේ ජයගති යුත්තේ කවුද? අම්බලන්තොට තේරුපුත්ත විද්‍යාලයේ නම් ටීඩී ස්තනක් ටීවීද, කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ නම් ටීඩී ස්තනක් එස්ජේසී රෝදා 7788ට SMS කරන්න. SMS කළ හැකි අඟහරුවාදා රාත්‍රී 12 වෙනතෙක් පමණි. විරාමයෙන් පසු තරඟකරුවන්ට ලැබෙන්නේ බොහොම අභියෝගාත්මක අවස්ථාවක්. දැන් අපි දුම්රියක ගියත් බස් එකක ගියත් අපේ ගමන අපිට කෙලින්ම යන්න බෑනේ. මාර්ග සංඥාවලට අනුව සමහර තැන්වලදී අපිට නතර වෙන්න සිද්ධ වෙනවා. මේ වටයත් හරියට ඒ වගේ. Tamange කතාව කරගෙන යන අතරතුර සමහර විට ප්‍රශ්න නගනවා. ඒ ප්‍රශ්න වලට එවෙලේම පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා. ඔහුට ලැබෙන්නේ කතාව ඉදිරිපත් කරන්න විනාඩි 3ක් පමණයි. යෝජක කණ්ඩායමේ ප්‍රබුද්ධ මේ සඳහා සූදානමින් ඉන්නවා. ප්‍රතියෝජක කණ්ඩායමේ දුලින්ද සූදානමින් ඉන්නවා ප්‍රබුද්ධගෙන් ප්‍රශ්න අහන්න. දුලින්දට විනාඩි 1 කාලයක් ලැබෙනවා. අපි බලමු මේ දෙගොල්ලෝ කොහොමද මේ වටේට මුහුණ දෙන්නේ කියලා. දයාබර ප්‍රේක්ෂකයනි, ශ්‍රී ලංකාවේ සුඛෝම භෝගී බස් රථයකවත් අද වන විට මගේකට ලැබෙන්න ඕන නිසි ප්‍රවාහන පාසුකම් ලැබෙනවද කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙද්දි, අනෙකුත් අතිරේක ප්‍රවාහන පාසුකම් අද වන විට මගේකට දරන්න ඕන පිරේය අතින් වැඩිලා තියෙද්දි මිනිස්සු අතින් ඈතට යනවා. දුම්රිය සේවය ලංකාවට අලුත් දෙයක් නොවන්නාසේම කොළඹ ආශ්‍රිත ජීවත් වෙන මේ සහෝදරවරුන්ටත් මාර්ග තදබදය අලුත් දෙයක් නෙවෙයි. හොඳයි ලංකාව පුරාම අඩු වැඩි වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන මේ මාර්ග තදබදයට තමන්ගේ කාලය ධනය ශ්‍රමය මහා මාර්ගයෙන් වැය කරන සහෘද ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයිනේ ඔබත් මමත් අතර දන්නවා අද වන විට දුම්රිය සේවය මේ සෑම දෙයකටම නියමාකාර විසඳුම් ගෙනල්ලා තියෙනවා. අද වන විට කොළඹ මහනුවර, කොළඹ වවුනියාව, කොළඹ මඩකලපුව කියන නගර ආවරණය කරමින් ශීඝ්‍රාමී දුම්රිය සේවා ක්‍රියාත්මක වෙනවා. වාහන තදබදය තුලින් අපට යන්නේ කාලය. එහෙනම් අපි කතා කරන්නේ වේගය කියන ප්‍රවාහන සාධකයේ මත. ඔබතුමා එක පිළිගන්නවද? වේගය අතින් බැලුවමත් අද වන විට ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය තරම් අනිකුත් ප්‍රවාහන ක්‍රමයන් ඉදිරියෙන් ඉන්නේ නැහැ. හොඳයි. අද වන විට කාර්යාලීය සේවකයන් ඉලක්ක කරගෙන කාර්යාලීය සේවා වශයෙන් දුම්රිය ප්‍රධාන කාර්යයන් ඉෂ්ට කරනවා. මට කියන්න, දක්ෂිණ දිග දුම්රිය මාර්ගය නැවත පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘති අරමුණ මොකක්ද? දක්ෂිණ අධිවේගී ව්‍යාපෘතිය ආරම්භ කරලා අද වන විටත් මගීන්ට අවශ්‍ය කරන පාසුකම් ටික ලබා දෙන්න දුම්රිය දෙපාර්තමේන්තුව තමන්ගේ ඉදිරි පියවරවල් ක්‍රියාත්මක කරමින් යනවා. ඒකට අද වන විටත් පියවර අරගෙන ඉවරයි. මට ඍජු පිළිතුරක් දෙන්න අරමුණ මොකක්ද? මගීන්ට නියමාකාර ප්‍රවාහන පාසුකම් සැලසීම. හොඳයි. රේල් බස් ඇසුරෙන් ප්‍රාදේශීය සේවා, ඒ වගේමයි සංචාරක සේවා වශයෙන් ආගමික ස්ථාන ආවරණය කරමින් දුම්රිය සේවය ක්‍රියාත්මකයි.
ඔබතුමන් කිව්ව අරමුණ ඔබතුමන් කියනවා වෙන්න පුළුවන් දුම්රිය දෙපාර්තමේන්තුවට අනුව පැයට කිලෝමීටර් 100ක වේගෙන් දුම්රිය ගමන් කරවීමයි අරමුණ මට මේකට උත්තර දෙන්න කලුතර පයාගල අම්බලන්ගොඩ බලපිටිය ගාල්ල අහංගම වැලිගම මාතර මේ දුම්රිය පොළවල් අතර පැයට කිලෝමීටර් 100ක වේගෙන් දුවන එක දුම්රියක නමක් කියන්න බලාත්මක කිරීම කියන්නේ ඔන්නයි කියන්නව දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීමයි බලාත්මක කරේ නැතුව කොහොමද ඔබෝ කියන්නව දුම්රිය සේවයන් අකණ්ඩව කාර්යක්ෂම පවත්වාගෙන යන්නේ හොඳයි අද වෙන විටත් සංචාරක දුම්රිය සේවා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉතාමත් ශක්තිමත් පදනමක් එකතු කරනවා ඔබතුමන්ව පිළිගන්නවා බලගැන්වීම කියලා කියන්නේ මේක තමයි කියලා හරි මේ ව්‍යාපෘතිය කරෙත් බලගන්වන්න තරයි ව්‍යාපෘතිය අසාර්ථක නම් තවදුරටත් සිදු කරන බලගැන්වීම සාර්ථක වන බවට ඔබතුමා මට දෙන සහතිකය මොකක්ද දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉදිරි දැක්මට අනුව ඒ වගේමයි ඔවුන් ඉදිරිපත් කරන මේ සංඛ්‍යා ලේඛන වලට අනුව අද වන විට කිසිම තැනක සඳහන් වෙලා නැහැ ඔන්නෝ කියන්නා වූ ව්‍යාපෘති අසාර්ථකයි කියලා හොඳයි ඒ වගේමයි අද වන විට ශ්‍රී ලංකාවේ දෛනිකව මගින් මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් මේ මිලියන 0.3කට ආසන්න ප්‍රමාණයක් මේ දුම්රිය සේවය භාවිතා කරනවා හොඳයි එතකොට පැහැදිලි ශ්‍රී ලංකාවේ මගින්ටත් මේ දුම්රිය සේවයේ අවශ්‍යතාවය එන්න එන්න දැනුමින් පවතින සේවයක් ඔබතුමා මිලියන 0.3ක් දුම්රිය පාවිච්චි කරද්දී අමතක කරන්න එපා 0.3ක් දුම්රිය පාවිච්චි කරද්දී 0.67ක් බස් රථ ටික පාවිච්චි කරනවා ලංකාවේ ප්‍රදේශයකට සීමා වුණු මේ දුම්රිය සේවය කොහොමද අනිකුත් ප්‍රවාහන මාධ්‍යන් එක්ක කරට කර තරඟ කරලා සමස්ත ලංකාවේම ජනකාය ඔන්නෝයි සීමිත ප්‍රදේශයකට කොටු කරගන්නේ එහෙමනම් සීමිත ප්‍රදේශය ඇතුලේ වැදගත් විදියට ප්‍රමාණවත් ජන සංඛ්‍යාවක් ප්‍රවාහනය කරනවා නම් අන්න එතනයි කාර්යක්ෂමතාවය තියෙන්නේ හොඳයි අද වන විටත් අනිකුත් තරඟකාරී තරංකාරීත්වය නිසා මගින්ට නියමාකාර ප්‍රවාහන පාසුම් ලබා දෙන්න නොහැකි වෙච්ච ඔය කියන්නව අනිකුත් ප්‍රවාහන ක්‍රමයන්ට සාපේක්ෂව මගී සුබ සාධනෙම අරමුණු කරගත්තු දුම්රිය සේවයට ඔය කියන්නව ප්‍රවාහන පාසුම් අද වනිට මැනවින් ලබා දීමට හැකියාව ලැබිලා තියෙනවා එහෙමනම් අද වනිටත් පැහැදිලි නියමාකාර වේගයෙන් ගමන් කරන්න තමන්ගේ අසුරණ වලට සැකසෙන විදියට මැදිරි තෝරා ගැනීමට තමන්ට සුදුසු මැදිරියක මුදල් ගෙවලා තමන්ට හැකි බාහිරින් ගමන් කිරීමට හොඳම අවකාශය දුම්රිය සේවය සලසලා දෙනවා නම් මේ සහෝදරවරු අපිට පැහැදිලිව පෙන්වන්න ඕන මේ ශ්‍රී ලංකාව ඇතුලේ ඔන්නෝයි කියනවා ප්‍රවාහන පාසුවම් ලබා දෙන්න පුළුවන් එකදු ප්‍රවාහන ක්‍රමයක් ලංකාව ඇතුලේ ක්‍රියාත්මක වෙනවාද කියලා හොඳයි ඒ වගේමයි සමස්ත විවාදය පුරාම අපි පෙන්වනවා දුම්රිය සේවය ලංකාවට උචිත වෙන්නේ කොහොමද කියලා ඒකට අපේ සහෝදරවරු හොඳට උත්තර සපයනවා දැන් හැකියාව තියෙනවා දුලින්දට ප්‍රතිయోජකයන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන්නට ධනංජයටයි මේ වෙලාව දුලින්දගේ කරුණු අභියෝගයට ලක් කරන්න සුදුජුසේ විදුපියසේ තාර්කික ආමන්ත්‍රණේ තෙවන වෙඩිමුරේ මට දෙන්න අවසර පටන් ගන්න මේගොල්ලෝගේ පළවෙනියයි දෙවෙනියයි කතා කරපු කරුණු වලින් පළවෙන්න පළවෙනියෙන්ම පටන් ගන්නවා සංචාරක කර්මාන්තය ගැන කතා කරන්න මගේ දයාබරණීය වියතුනේ සිරස ටීවී ආයතනය අපිට ලබා දුන මාතෘකාව තුල කතා කරන්න කියලා තින්නේ ලංකාවේ ප්‍රවාහන පහසුකම් ටික තැන්පත් දියුණු කිරීම සම්බන්ධව ප්‍රවාහනය කියලා කියන්නේ භාණ්ඩ හා මගින් රැගෙන යාමක් එතකොට ඔය කියන්නව සංචාරක කර්මාන්තයට මගින් අයිති වෙන්නේ නැද්ද සංචාරක කර්මාන්තයට අනිවාර්යයෙන්ම මගින් අයිති වෙනවා හැබැයි අපි කියන ප්‍රවාහන අංශය දියුණු කිරීම තුළදී සංචාරක කර්මාන්තය කියලා කියන්නේ 100%ක් වැනි බොහෝම සුළු ප්‍රමාණයක් පමණයි ඔබතුමා කතා කරන තුළදී ප්‍රවාහණය ගැන කතා කරන්න මගේ ප්‍රවාහණය ගැන භාණ්ඩ ප්‍රවාහණය ගැන සංචාරක කර්මාන්තය ගැන කතා කරමු එතකොට සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවට වැදගත් කියලා ඔප පිළිගන්නවා අනිවාර්යයෙන්ම වැදගත් මම කවදාවත් කිව්වේ නැහැ සංචාරක කර්මාන්තය වැදගත් නැහැ කියලා මම කිව්වේ මෙතනදි කතා කරන්න තියෙන්නේ ලංකාවේ ප්‍රවාහනයේ පහසුකම් ගැන නැතුව ලංකාවේ ප්‍රවාහනය සංචාරක කර්මාන්තයට දායක වෙන්නේ ඉවහල් වෙන්න කොහොමද කියන එක ගැනනේ හරි එතුමාට කිව්ව කතාවට නිරුත්තර වෙන්නේ නැති අහන්න හිටපු ප්‍රශ්නයක් අමතක වුණා කමක් නැහැ මම ඊළඟට යන්නම් ඒකක පිරිවැයක් ගැන කතා කරා මට මේක කියන්න දුම්රියක සමස්ත ධාරිතාව සම්පූර්ණ වෙන අවස්ථාවකදී ඒකක පිරිවැය ගැන කියපු කතාවට මම හිසනමල ආචාර කරන්නම් හැබැයි මට මේක කියන්න නුවර කෝච්චියේදී පොල් ගහවලට වෙනකන් එනකොට ඒකක ධාරිතාව සම්පූර්ණ වෙන්නේ නැහැ හරි ඊළඟ කතාව කියන්නම් මීගමු කෝච්චියේ මීගමුෙන් පස්සේ හවස 7ට කොටුවෙන් පිටත් වෙන කෝච්චියේ ඒකක ධාරිතාව සම්පූර්ණ වෙන්නේ නැහැ ඒකක පිරිවැය තුලදී එතනදී ඔබ කියපු කතාව සාධාරණ වෙන්නේත් නැහැ ඒකක පිරිවැය අඩු වෙනවා කියන්නේ බලාත්මක වීමේ දුර්වලතාවයන්නේ ඒකක පිරිවැය අඩුවීම ගැන තමයි මෙච්චර වෙලා මම කතා කරේ ඒකක පිරිවැය සම්පූර්ණ පෙට්ටියට අල්ලන්න පුළුවන් මගින් පිරිස සම්පූර්ණ වෙනවා නම් හරි ඔබතුමා කියන කතාව පිළිගන්නවා හැබැයි මට කියන්න නුවර කෝච්චියේ පොල් ගහවලට එනකම් ඔය ටික සම්පූර්ණ වෙනවද මීගමුව කෝච්චියේ මීගමුවෙන් පස්සේ ඔය ටික සම්පූර්ණ වෙනවද දැනුවත් කිරීම තුලින් ඔය සම්පූර්ණභාවය ලබා ගන්න පුළුවන් කියලා පිළිගන්නවද ඔබතුමා දැනුවත් කිරීම තුලින් කියන්නේ තවත් කෙනෙක්ට අත්පත්‍රිකාවක් දීලා අනේ මේ කෝච්චියේ එන්න කියලා කියන එකද
තවත් කතා කරන්නේ මොකද අහපු ප්‍රශ්නෙට එතුමා පිළිතුරක් ලබා දුන්නේ නැහැ හරි කමක් නැහැ ඒකත් අත්තකින් තියලා මම යනවා දයාබරණිය දෙවන කතිකාවිය දිසට ඇය බොහොම ලස්සනට දුම්රිය තිබ්බ අඩුපාඩු ටික පෙන්නලා දුන්නා ඕක තමයි කියන්නේ අකාර්යක්ෂමතාවය එන්ජින් ටික නොමැතිකම ඔය ටික ගේන්න තරම් ප්‍රායෝගික තත්ත්වය ඔය ව්‍යායාමය ලංකාවේ පරිසරයට ප්‍රායෝගික වෙන්නේ නැහැ ලංකාවේ තියෙන ප්‍රවාහන ක්‍රමයන් වලට දුම්රිය සේවය අරනවාම යොදා ගන්න පුළුවන් විකල්ප මොනවාද අනිවාර්යයෙන්ම අපි ලස්සන විකල්පයක් ලබා දුන්නා මහා මාර්ගය පදනම් කරගත්ත පොදු ප්‍රවාහන සේවය දියුණු කරමු හැබැයි එහෙම කියලා අපි කවදාවත් කිව්වේ නැහැ ඔය මහා මාර්ගය විතරක් ගමු කියලා දුම්රිය එපා කියලා කියන්නෙත් නැහැ අපි කියන්නේ ලංකාවේ සාධක වලට අනුව ප්‍රායෝගික වෙන්නේ දියුණු කරන්න ප්‍රායෝගික වෙන්නේ හොඳ මෙලඹුම එක මෙලඹුම නෙමෙයි හොඳ මෙලඹුම වෙන්නේ ලංකාවේ බස් රට ටික දියුණු කරන හැබැයි එහෙම පැත්තකින් කියලා අපි යන්නේ නැහැ ඔය ටික එක අනිත් ටික දියුණු කරමු අනිත් සෑම ප්‍රවාහන මාධ්‍යක්ම දියුණු කරමු අන්න ඒකයි අපේ තිරසාර වුණු පදනම කණ්ඩායම් දෙකම කියන කතාව හරි අපි හොඳ ප්‍රවාහන මාධ්‍යයක් තෝරගනිද්දී පිරිවැය අඩු වෙන්න ඕනේ කාර්යක්ෂම වෙන්න ඕනේ මේ දෙක තිබ්බට බදි ආරක්ෂාවත් උපරිමයෙන්ම ලැබෙන්නට ඕනේ අපි බලමු ප්‍රමිල මේ ගැන මොකක්ද කියන්නේ කියලා විකුම් ප්‍රමිලගේ කතාවෙන් ප්‍රශ්න නගා මාංගී මා මගින්ගේ භාණ්ඩවල සුරක්ෂිතතාවය තහවුරු කරමින් නියමිත ගමනාන්තය කරා සීමිත කාලයකදී ළඟාවීමේ හැකියාව අද මෙරට ප්‍රවාහනාංශය ඔස්සේ මගියාට ලබා දෙයිද නැහැ සෞර්ධ ශ්‍රී ලාංකේය ජනතාවනි ඒ සඳහා හොඳ මෙලබුමන්නේ දුම්රිය සේවාව බලගැන්වීමයි මම හැරෙන්නේ ශ්‍රී ලංකා 2011 මහා බැංකු වාර්තාව දෙසටයි භාණ්ඩවල සුරක්ෂිතතාවය මගියාට ලබා දීලා නැත්නම් මට ඔබ ඔප්පු කරලා පෙන්වන්න කොහොමද දුම්රිය බලගැන්වීම තුල ඒ සුරක්ෂිතතාවය ලබා දෙන්නේ කියලා 2006 වාර්තාවතුලින් හොඳින්ම පැහැදිලි කරලා අමාරයි දුම්රිය වාර්ණාවතුලින් භාණ්ඩවල සුරක්ෂිතතාවය තහවුරු කරලා මෙන්න සමස්ත යෝජකයන්ගේ පදනම ඒ අනුව පැහැදිලි දුම්රිය සේවාව බලගන්නවා 2006 වාර්තාවේ තිබ්බේ භාණ්ඩවල සුරක්ෂිතතාවය තහවුරු කිරීම අරමුණක් හැටියට මිසක් තහවුරු කරන හමාරයි කියලා නෙමෙයි කොහෙත්ම නෑ මේ වනික මහනුවර උඩරට මාර්ගයේ දුම්රිය සේවාව පැටල් සේවාව පාර්සල් සේවාව ඒ කරුණ සාක්ෂාත් කරලා අමාරයි මේ වන විට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සතු බස් රථ සංඛ්‍යාව 7921ක් වුණා. නමුත් දිනකට ධාවනය වන්නේ 4365යි. එහෙම වන අතර තරඟකාරී පෞද්ගලික සේවයේ තිබිච්ච බස් රථ සංඛ්‍යාව 8955ක් දක්වා 104.3කින් අඩු වෙලා. මේකද මෙරට ප්‍රධාන පහසුකම කියන්නේ. ඔබ මට කියනවා බස්වල ධාරිතාව ගැන. එහෙනම් ඔබ මට උත්තර දෙන්න පුත්තලමට යන කෝච්චියේ මීගමුවෙන් පස්සේ මගෙන් ටික ඉඩ වැඩි වෙලා ඒගොල්ලෝ නිදියගෙන යන්නේ ඒ ධාරිතාව පරිභෝජනයේ නොවීම නිසා නෙමෙයිද? මෙතුමා උඩරට දුම්රිය ගමන් කරා නම් පැහැදිලිව තේරෙයි ධාරිතාව කියන සංකල්පය ඔප්පු කළ ඉවරයි දුම්රිය සේවාවට. හැබැයි පුත්තලම මාර්ගය ওই ටික වෙනු නැත්තේ දුම්රිය සේවාව බලනු ගන්නු නිසා. උඩරට මාර්ගයේ පොල්ගහවැලින් පස්සෙත් ඔය දෙයමයි සිද්ධ වෙන්නේ. ඔබතුමාට හැකිනම් සෙනසුරාදා වෙනකොට උඩරට මාර්ගයේ ගමන් කරන උඩරට මැණිකගේ දුම්රිය සේවයේ පළවෙනි පන්ති හරි ටිකට් එකක් කරන් පෙන්නන්න. අපි එතකොට කියන්න ඔබතුමා දිනුම් කියලා. හැබැයි ඒක කරන්න හැකියාවක් නැහැ. මේ වන විට මෙහෙයුම් වියදම අතර රුපියල් බිලියන 22.9 දක්වා 102.4කින් වර්ධන අතර මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 3.8යි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මෙහෙමද ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සේවය ගොන්නා ගන්න. ඔබ අලාභය ගැන කතා කරනවා. එහෙනම් ඔබ සාධාරණීකරණය කරන්න පසුගිය වසරේ මිලියන 4100ක් අලාභයක් ලැබලා ඕගලන්ගේ කතිකය තවදුරටත් තවත් එන්ජින් ගේන්න කියනවා. තවත් පිරිවැය නොසලකා හරිලා තවත් බල ගන්නවන්න කියනවා. එතකොට ඒ අලාභයට මොකද වෙන්නේ? හැබැයි පැහැදිලිව වසර 10ක් ගත වෙලා තවමත් පෞද්ගලික අංශය ඔවුන්ගේ දායකත්වයේ මහ බැංකු වාර්තාවට එකතු කරන්නේ නැහැ. ඒ අනුව පැහැදිලි යුද්ධෙන් පස්සේ පිබිදීමක් ලකුණු දුම්රිය සේවය ලාභල ඉල්ලීම ඉතාමත් අසාධාරණයි. ඊට අමතරව තවත් කරුණක් පැහැදිලි එහෙනම් ඔබ මට කියන්නේ දුම්රිය සේවයේ ලාභ ලබන්නේ නැතුව අවුරුද්දක් පාසා ලංකාවේ මහ බැංකුවට එල්ල කරන අලාභය මිලියන වලින් වැඩි කරලා ලංකාවේ ප්‍රවාහනයේ දියුණු කරන්න පුළුවන් කියන්නේ 1935 සිට 1970 දක්වා දුම්රිය සේවයේ ස්වර්ණමය අවධිය අනේක ලංකාවට ගොඩනගන්න අපි සූදානම් වෙන්නේ දුම්රිය සේවාව බලගන්නලා ඒ ස්වර්ණමය අවධිය නැති වෙලා හමාරයි අපි අද මේ ගෙන්දගම් පොලේ මේ තප්පරේ ඉඳන් කතා කරමු බලගන්නවන්න ඕනේ මොකද්ද කියලා ස්වර්ණමය අවධිය නැති උනේ දුම්රිය සේවයේ ඔය කියනා වූ අකාර්යක්ෂමතාව තිබ්බ නිසා ඒකයි අපි කියන්නේ ඒ වගේ නැති වුණු දෙයක් ගැන කතා කරලා වැඩක් නැහැ ඇති කරන්න පුළුවන් දෙයක් ගැන කතා කරමු කියලා හැබැයි මෙහෙම මේ தත්ත්වෙ සිදු වෙtti 2011 ජූලි මාසයේ බස් ගාස්තු සංශෝධනයේ බස් ගාස්තු 104.6කින් වැඩි වෙලා ඊට අමතරව 2012 14 වෙනි දින සිට
පොලිස්කින් බස් ගාස්තු වැඩි වෙලා එහෙම වන අතරේ දුම්රිය සේවයේ Tamange වර්ධනය ක්‍රමික්‍රම ක්‍රමිකව ධන අනුක්‍රමණ ධන අගයක පවත්වා ගනිමින් 2012 මුල් මාසයේත් 2012 මුල් මාසයේ තුල ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළා. හැබැයි මේකත් සිය මහලු කොට කතා කරන මාර්ග මාර්ගස්ත ප්‍රවාහනය තුල 2012 මුල් මාස අට තුල මාර්ග අනතුරු 25000 ඉක්මවලා මියගිය සංඛ්‍යාව 1543යි. මෙහෙම බෑ ශ්‍රී ලංකාවේ ප්‍රවාහනයට දියුණු කරන්න. පැහැදිලි සමස්ත යෝජනාවන්ගේ පදනම දුම්රිය සේවාව බලගන්න. තව එක අවස්ථාවක් තියෙනවා ප්‍රශ්න පිළිතුරු හොමාරු කරගන්නට. විකුණුට අවස්ථාවක් තියෙනවා තමන්ගේ කතාව ඉදිරිපත් කරන්නට. ප්‍රමිලට අවස්ථාවක් තියෙනවා විකුණුගේ කතාව අභියෝගයට ලක් කරන්න. අවසරයි යෝජකේ කරුණු කාරණා දෙසට යොමු වෙන්න. කරුණු කාරණා අංක 1 කතා කරනවා පරිසර හානියක් ගැන. මම පුංචි ප්‍රශ්නයක් අහන්න කැමති. අතීතයේ කොච්චි දිව්වේ ගල් අඟුරු වලින් වර්තමානයේ භාවිතා කරන්නේ ඩීසල්. එතකොට මේවා දහනේ වුනහම පරිසර හානියක් වෙන්නේ නැද්ද? ඔබට ඔප්පු කරන්න හැකිද ශ්‍රී ලංකාවේ පරිසර හානිය අවම දුම්රිය සේවයේද ගමනාගමන සේවය තුල? මට ඔබ කියන්න ඩීසල් භාවිතා කරපුවාමද පෙට්‍රල් භාවිතා කරපුවාමද පරිසර හානිය අවම වෙන්නේ? මේ වන විට W1 වර්ගයේ හයිඩ්‍රොලික් තාක්ෂණය යටතේ ඉන්ජින් ගෙන්වලා ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කරනවා. බලවේග කට්ටල ගෙන්වලා ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කරනවා. මෙහෙම පරිසර දූෂණය අවම කරනවා. එන්ජින් ගෙන්වුවේ නැහැ. ඒවා දුවන්න බෑ ලංකාවේ. ඒ වගේම ඔබේ දෙවන්න කතා කරනවා එන්ජින් ගෙන්වීමක් ගැන. මාත් කියන්නම් 2000 අවුරුද්දේ ඔය වගේම බොළඳ කතාවක් කියවෙනවා. ඒ බොළඳ කතාව අහපු ලංකාව තීරණයක් ගන්නවා ප්‍රංශයෙන් N9 වර්ගයේ එන්ජින් 10ක් කානායනය කරන්න. ඒ එන්ජින් 10න් 8ක් කැඩෙනවා. ඒ කැඩුණු 8 හදන්න ලංකාවට වසර 11ක් ගත වෙනවා. එහෙම කියන්නේ මම නෙමේ මේ ඩේලි නිවුස් පොත් පත. ඒක නිසා මට කියන්න එන්න එපා ලංකාවට සුදුසු නැති එන්ජින් ලංකාවට ගේමු කියලා. හැබැයි ඔබ පිළිගන්නවද රුහුණු කුමාරී මේවට භාවිතා කරන්නේ S10 වර්ගයේ දුම්රියක් කියලා? ඒ S10 කියන්නේ එක කට්ටලයක්, M9 කියන්නේ එක කට්ටලයක්. ඒවා අපි කතා කරන පවර් සෙට් වර්ගයට අයිති වෙන එකක්. මම මේ කතා කරේ පවර් සෙට් ගැන නෙමෙයි. මම කතා කරේ ලංකාවේ අදූරදර්ශී ඥාණයෙන් ගෙනාපු M5, M4, M9 වර්ගයේ එන්ජින් ගැන, පවර් සෙට් ගැන. ඔබ දන්නවද වාෂ්ප එන්ජිමට ආයුබෝවන් කියපු අපි දැන් විදුලි දුම්රිය පවගෙන සූදානම් කියලා. ගේන්න සූදානම්, ගේන්න පුළුවන්ද? බෑ. පිරිවැ වැඩි ලංකාවට ඔබ ඊට පස්සේ කියයි මෙට්‍රෝ දුම්රියක් ගේන්න පුළුවන් කියලා. ගේන්න පුළුවන්, ප්‍රායෝගික නැහැ. ඇයි මම ප්‍රායෝගික නැහැ කියන්නේ? මෙන්න මේ ද හින්දු පුවත්පත අනුව ප්‍රකාශ කරනවා මෙට්‍රෝ දුම්රියක අවම අලාභේ නැති තත්ත්වයට ගේන්න පැයට එක දිශාවකට මගින් 60,000ක් යන්න පුළුවන් කියලා. ලංකාවේ 60,000ක් නෙමේ දවසටම පාවිච්චි කරන්නේ 1,03,000යි. ලංකාවට ඉලෙක්ට්‍රොනික දුම්රියක්වත් මෙට්‍රෝ දුම්රියක්වත් ගෙනෙම ප්‍රායෝගිකත් නැහැ. පිරිවැයක් දරන්නත් බෑ. හැබැයි ඔබ පිළිගන්නවද අධිවේගී මාර්ග හදන්න ලංකාවට පිරිවැය තිබ්බයි කියලා? අධිවේගී මාර්ග හදලා පිරිවැය වියදම් කරා. හැබැයි දවස ගානේ එකකින් 100 ගානේ ලංකාව උපයනවා. ඒක අනාගත ආයෝජනයක්. ඒක අනාගතේ තව අධිවේගී මාර්ගයක් හදන්න යොදවන්න පුළුවන්. නමුත් දුම්රියට යට කරපු ඒ පිරිවැය ගන්න බෑ. මොකද ඕගොල්ලෝ කියනවා වගේ දුම්රිය ටිකට් එකවත් වැඩි කරන්නේ නැත්තම් කොහොමද දෙයියනේ ඒ දරපු පිරිවැය නැවත උපයගන්නේ? එහෙනම් පැහැදිලි, දුම්රිය සේවාව බලගන්න ඕනේ කියලා. දුම්රිය සේවාව බලගන්නේ ප්‍රායෝගික නැති නිසා තමයි අපි මේ කියන්නේ. ටිකට් එක නම් ගන්න බෑ. දුම්රිය සේවාව බලගන්නේ ප්‍රායෝගික නැහැ. නමුත් මහා මාර්ග සංවර්ධනය කළා මහා මාර්ගේ යන්න පුළුවන් පොදු ප්‍රවාහන සේවයකට අවස්ථාව දීමයි ප්‍රායෝගික වෙන්නේ. හැබැයි ඔබ පිළිගන්නවද දුම්රිය සේවය අධිවේගී මාර්ග හදන්න හැක්නම් ගුවන්තොට පොළ ඉදි කරන්න හැක්නම් මේ වන විටත් අවශ්‍ය කරන ප්‍රවාහන පහසුකම් ලංකාවට දෙන්න පුළුවන් නම් ඇයි රජයේ විසින් ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට අනුග්‍රහයක් දක්වන්නේ නැත්තේ? ඔබ කියන විදිහට ලංකාවේ හැම මිනිහටම හෙලිකොප්ටරයක් ලබා දෙමුකෝ ප්‍රවාහන පහසුකම් දියුණු කරන්න. නමුත් හෙලිකොප්ටරෙන් ඒ දේ කරන්න බෑ. ඒක ප්‍රායෝගික නෑ. ඒකයි අපි කියන්නේ බුලට් එන්ජින් මෙට්‍රෝ ට්‍රේන් තාක්ෂණය ලංකාවට ප්‍රායෝගික නෑ. මේ ලංකාවේ 100%ක් භාවිතා කරන ඒහා සම්බන්ධයෙන් මිලියන 4100ක් වියදම් කරන දේද ප්‍රායෝගික වෙන්නේ. එහෙම නැත්නම් 167ක් භාවිතා කරන දේ නම් වාලීම ඒක බලගන්වලා ලංකාවේ ප්‍රවාහනය දියුණු කිරීමද වඩා ප්‍රායෝගික වෙන්නේ. තීරණේ බුද්ධිමත් ඔබ අතේ. පළමු අවස්ථාවත් දෙවන ප්‍රශ්න පිළිතුරු අවස්ථාවේදීත් කණ්ඩායම් දෙකම බොහෝම උද්වේග කරයි. ඒ නිසාම විවාදය දැන් බොහොම උණුසුම්. ගුරුවරුන් මේ දිහා හොඳින් බලාගෙන හිටියා. ඔව්, කණ්ඩායම් දෙකටම දැන් ගුරුහරුකම් ලබා ගන්න අපි අවස්ථාවක් ලබා දෙනවා. ඒ අවස්ථාව උන්ට ලැබෙන්නේ මේ විරාමය අතරතුර. ඔබේ මතයටත් ඉඩක්. ඔබේ විනිශ්චයට අනුව
අද තරගයේ ජයගත් යුත්තේ කවුද? අම්බලන්තොට තේරපුත්ත විද්‍යාලයේ නම් ටීඩී හිස්තැනක් ටීවීද, කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ නම් ටීඩී හිස්තැනක් එස්ජේසී දෝදා. 7788ට SMS කරන්න. SMS කළ හැකි අඟහරුවාදා රාත්‍රී 12 වෙනතෙක් පමණ. එවගේම තමන්ගේ අදහස් හුවමාරු කර ගැනීමේදී සිග්සැක් ක්‍රමය අනුගමනය කිරීමටත් මතක තබා ගත යුතුයි. පළමු අවස්ථාව ලැබෙන්නේ යෝජක කණ්ඩායමට. ඔබලට ප්‍රවාහන පහසුකම් දිනු කරන්නේ මාර්ගස්ස මගී ප්‍රවාහණයෙන් විතරමද? අපි කොයිම වෙලාවකවත් කිව්වේ නෑ එකක් විතරක් ගන්න කියලා. අපි කිව්වේ ප්‍රවාහන සේවය දිනු කරන්න මේ හැමංශයම අවශ්‍යයි. නමුත් හොඳම එළඹුම වන්නේ මාර්ගස්ස මගී ප්‍රවාහණය පදනම් කරගත් පොදු ප්‍රවාහන සේවයක් බල ගැන්වීම. राज्य प्रतिपत्ति नियाम अतिवेगी मार्ग इधिम सीमित प्रवाहन पास श्रीलंका सरल प्रश्न पदनम हरियट उपर मुखद पदनम उत्तर प्रकाश कर श्रीलंका जीवत्न सैम मगे कुटम अवश्य प्रवाहन पास लबा दुम प्रवाहन पास प्रवाहन मध्य बलात्मक गिरी सहोदर प्रदेश प्रवाहन लंका हम प्रवाहन क्रम कुमार अभियोगी වියතුනේ මට කියන්න කෝච්චි පාරේ යන්න පුළුවන් කෝච්චි ටිකට විතරයි නේද මගේ මල්ලිට නංගිටයි බයිසිකලයක් පදින්න පුළුවන් ද කෝච්චි පාරේ බෑ 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 හැබැයි මහමාර්ග පද්ධතියක් ඉදිරි කරොත් ත්‍රිවිල් එකටත් මහා පාර යන පොඩි බස් එකටත් ප්‍රයිවට් බස් එකටත් ඒ විතරක් නෙමෙයි මගේ මල්ලිට නංගිටයි බයිසිකලයකත් පදින්න අවකාශයක් ලැබෙනවා සාධාරණද නැද්ද එතකොට ඕගොල්ලෝ ඉහලින් කතා කරන අධිවේගී මාර්ගේ ත්‍රිවිල් එකක් බයික් එකක් එහෙමත් නැත්නම් අඩුම ගානේ ඔබ ඉහලින් කතා කරන බයිසිකලයකටත් අවකාශයක් නැහැ පිළිගන්නවා ලංකාවේ හැමතැනම අධිවේගී මාර්ග හදන්න කිව්වේ නෑ පාරවල් ටික තියෙන එකට පාරේ තදබදේ නැති කරලා අවශ්‍ය පුද්ගලයන්ට කාලේ අවශ්‍යතාවය දැනෙන කෙනාට තමයි අධිවේගී මාර්ගය තියෙන්නේ ඒ වගේම ඔබ අපිට කියන්න අපේ මගේ ගමට රේල් පාරට වඩා මට වැල් පාලමක් තියෙනවා නම් පාසල් දෙන්න ඒ වැල් පාලම ඊට වඩා හොඳ තත්ත්වයකට පත් කිරීමද ඒ වැල් පාලම අයින් කරලා ඒකට රේල් පාරක් දැමීමද ප්‍රායෝගික වෙන්න දුන්නේ තේමාව ඒකාබද්ධ ප්‍රවාහන ජාලයක් කරා ක්‍රියාත්මක විය යුතුයි අන්න එතකොට उत्तर
मार्ग सीटी मरण इसर ओपन आयक दुम्रिय अदयान अविस्वेलर दुम्रिय सेवे दुम्रिय मार्ग एक सेंटीमीटर वेडिवेन्नत अदीम वर्तमान परिहान पत्मीन विवाद आर्थिक प्रतिपादन दुम्रिय सेवा बल आर्थिक प्रतिपादन मार्ग पद्धति दून पैदल ओपन आयक सीमा वेच अविस्वेल दुम्रिय मार्ग प्रेस ओके दावन बल क्रियात्मक प्रति संस्करण प्रायोगिक नूरट वगे पार बांड प्रवाह दुम्रिया स्थान अवश्य क्रियात्मक आवश्यक प्रधान पास प्रश्न प्रतिपादन मेवन दुम्रे सेवा श्रीलंका आवरण संचार कलावरण दुम्रिय आदाय आर्थिक पत्र व्यापारण हानिया मेट वारी कर्मांतर सीधु हानिया कटी कथा कर रेल बस स्थापन क्रम नगर कला क्रियात्मक मेन मे कटे नंगीट मल्लिकुम्रिय सवश्य प्रमाण पास विवाद प्रेक्षक प्रश्न मून अतरे जयग्राहक प्रश्न उत्तरे श्रीलांकिकेक्षकेन ලංකාවේ මගී ප්‍රවාහණයට හරියන්නේ නැහැ මේ කරුණු තුනම බොහොම සාර්ථක ලෙස අපි ඔප්පු කරලා පෙන්නවා ඒ වගේම මම බොහොම ආසාවෙන් හැරෙනවා මගේ දයාබරණීය යෝජකයන්ගේ පළමු වෙනදසට නිසිසරිය සිසුසරිය අසාර්ථකයිලු එහෙනම් මේ ප්‍රවාහන අමාත්‍යංශයෙන් පළ කළපු වාර්තාව කියන්නේ බොරු වෙන්න ඇති මොකද මේ වාර්තාව තුලදී කියනවා බොහොම සාර්ථක විදිහට මේ කියන්නා වුණු බස් සේවාවන් දෙකම අල කරයි කියලා හරි ඊළඟට අහනවා අධිවේගී මාර්ගය හදන්නේ සීමිත පුද්ගලයන් दक्षिण अधिवेगी मार्ग सह प्रमुख समस्त सीलूम अधिवेगी मार्ग टिक निर्माण करोटम दायक आकार बांड प्रवाहन कथा करा तुम्हारा बांड प्रवाह
ප්‍රවාහනය කරන දුම්රිය අද වෙනකොට ලංකාවේ බාණ්ඩ ප්‍රවාහනයට දායක වෙන්නේ 2%. මෙහෙම කියන්නේ මම නෙමෙයි ලංකාවේ ප්‍රවාහන අමාත්‍යාංශය. මට මෙන්න මේකට උත්තරයක් දෙන්න. ගමේ ඉන්න සිරිසේන මාමගේ මෑකරල් කිලෝ ටික කොළඹට ගේන්න වඩාත් දායකත්වයක් ලබා දෙන්නේ මේක නවුණු දුම්රියද නැත්නම් වගේ වාහනයක් අරන් දුන්නොත් මේක සාර්ථක වෙන්නේ නැද්ද? ඔන්න ඔය කියන නවුණු කරුණ පදනම් කරගෙන තමයි ඒ වගේ වාහන හඳුන්වා දීමේ වැඩ පුලිවලා රජයේ විසින් ක්‍රියාත්මක කරන්නේ. මීළඟ අවස්ථාව ලැබෙන්නේ යෝජකයන්ට. අවසාන වතාවට ඔවුන් මේ විවාදයට අරගෙන ආපු සියලු කරුණු කාරණා එකට එකතු කරලා විවාදයේ ජයග්‍රහණය වෙනුවෙන් හඬාවදි කරන්නට ඔවුන්ට ලැබෙන අවසාන අවස්ථාව. දුෂ්මන්ත මේ අවස්ථාව අවසරයි. ශ්‍රී ලංකාව තුළ ප්‍රවාහන පහසුකම් දිනු කිරීමේදී අපිට දුම්රිය ශේෂ්ත්‍රයේ නොසලකා හැරලා කටයුතු කරන්න පුළුවන්. කිසිසේත්ම බෑ. ගොඩමේ පවත්නා වූ ලාභදායීම ප්‍රවාහන ක්‍රමවේදය වුණ දුම්රිය සේවය වෙනුවෙන් යොදවන සෑම රුපියලක්ම ඵලදායි අනාගත ආයෝජනයක්. රේල් 2000 ජනතේ තුළ පවා ඒ බව හොඳින්ම සඳහන් කර දී තිබෙනවා. ප්‍රතියෝජකයෝ කතා කරන හරි අපූර්වට අධිවේගී මාර්ග ගැන ඔය අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන් සීමිත පිරිසකට විතරයි අපේ මුළු මහත් රට වැසියාටම පොදු ජනතාවටම ගමන් කරන්න පුළුවන් ප්‍රවාහන සේවයක් ගැන තමයි අපි කතා කරන්නේ. අද 1420 කිලෝමීටර් තියෙන මේ දුම්රිය සේවයේ මගින් 2%ක් බාණ්ඩ ප්‍රවාහනය කරනවා නම් ඕක බැලගන්නොත් තව තවත් වැඩියෙන් බාණ්ඩ ප්‍රවාහනය කිරීමේ හැකියාව ලැබෙනවා. අද ඕගොල්ලන් කතා කරන ওই මාර්ගස්ත ප්‍රවාහනය රටේ පොදු ජනතාවට දරා ගන්න බැරි විදියට වර්ෂයකට දෙවරක් බස් රථ ගාස්තු ඉහළ නංවනවා. බස් රථ තුල පවතින තෙරපුම නිසා බගින් දැන් හිරිහැරයකට තමයි පත් වෙලා තියෙන්නේ. ඒ වගේම දිනෙන් දින ඉහළ යන අනතුරු සංඛ්‍යාව නිසා මිනිසුන්ගේ ජීවිතවල සුරක්ෂිතතාවය පිළිබඳ ගැටලුවක් මතුවෙලා. ඒ වගේම තමයි සවස් කාලයේදී කොළඹ වරාය ඔරුගොඩවත්ත ආමර වීදිය වගේ ප්‍රදේශවල පවත්නා වූ කන්ටේනර් තදබදය නිසා අපතේ යන ශ්‍රම කාලය දැවෙන ඉන්ධන ප්‍රමාණය කොතරම් පාඩුවක්ද? මෙන්න මේකටයි අපි විසඳුම් දෙන්න ඕනේ. ඒ අනුව මුතුවැල්ල දුම්රිය මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් CREC 2012 සංග්‍රහ තුල පවා විස්තර ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අනුව පැහැදිලි එදා අඳුරු කතා වතුර දිදී කොළඹ දුවපු යකඩ යකා වුණ දුම්රිය තවත් කාලයකදී උඩරට මැණිකිට පටකුඩ දෙක දෙක දෙන්නක් වුණා. මේක නිසි ආකාරයෙන් බලගැන්වුවොත් අනාගතයේදී මේ මනදොල පිනවන සිතට සතුට දෙන සුකුමලයක් වෙනවා නොනුමානයි. ඒ අනුව පැහැදිලි අපේ රටේ ප්‍රවාහන පහසුකම් දියුණු කරන්න කියන හොඳම එළඹුම දුම්රිය සේවය බලගැන්වීම. ඒ සඳහා අපි නිසි කළමනාකරණයක් යටතේ නාස්ති අවම කරලා විදුලි දුම්රිය හඳුන්වලා දීලා බෞද්ධික අංශයේ සහභාගීත්වය මේකට ලබාගෙන මගී පහසුකම් වැඩි කරලා ගමන් වාර සංඛ්‍යාව වැඩි කරලා නවීන මාර්ග සංඥා පද්ධති ඉදි කරලා මේක ක්‍රමවත් කරමු. දැන් විවාදය අවසන්. දැන් තීරණේ තියෙන්නේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ ඇතේ. ඒ විනිශ්චය මණ්ඩලයේ ගෞරවනීය අදහස් දැනගන්නට කලින් අපි කෙටි විරාමයකට යමු. මේ ද ඩිබේට් විත් AAT. संबंधी संज्ञा पद्धति समागमक नमक मंगताने विवाद नमक है खंडायुनावलिए ඉදිරියේදී දක්ෂතා දක්වන්නක් අනිත් කණ්ඩායම තමන්ගේ විවාද ජීවිතයේදී දක්ෂතා දක්වන්නක් ඒ කාරණාව සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. කරුණාවත් සන්නද්ධව තමයි මේ කණ්ඩායම් දෙක අද පිටියට පිවිසලා තියෙන්නේ. ඒ බව ඉතාම පැහැදිලිව පෙනුණා. ඒක ඉතාම හොඳ ලක්ෂණයක්. නමුත් අපි හැමදාම කියනවා වගේ
අවධානය ගන්න ඕන ප්‍රධානම කාරණේ තමයි මම හිතන්නේ මේක අවස්ථා ගණනාවකදී කතා කරලා තියෙනවා නමුත් නැවතත් මතක් කිරීමක් කරන්නට ඕන කතිකත්වයේ වගේම කරුණ වලින් සන්නද්ධ වීම වගේම මෙවන් තරගයක් ආකෘතියේ තියෙන වෙනසත් එක්ක තමන් ගැලපෙන්නට උත්සාහ ගන්න ඕන හැමතිස්සෙම මොකද මේක සාම්ප්‍රදායික විවාද තරගයක් වන්නේ නැහැ ඉතින් ඒකෙදි මෙවැනි තරගයක තියෙන විශේෂ ලක්ෂණ වලට අනුගත වෙන්න ඕන මොකද ඒකත් උපායශීලීත්වයේ එක කොටසක් වෙනවා මේ විවාදයේ දක්ෂතම කතිකය බවට පත්වන්නේ शांत जोसफ विद्यालय दुलिंद पेरेरा विनिश्य मंडले तुनें देखक बहुतर तीन्वें विवादे जयक्राही पासल बावट पत्तान्ने जोसफ विद्यालय खंडायम गौरव आराधना करवा कमंटी एल अद विवादेदी दक्षतम कति के अलस तेरू शांति जोसफ विद्यालय दुलिंद पेरेरा शिष्याट कति आराधना करवा कमंटी शिष्यत्व लबागना है संवेदने बलय लोटम क्रियापान तवत् मेवन मेवड सटहनकिन लबन सतीत अपेनवा बेनिवाहनक मे द डिबेटर विथ एएटी